දවසින් දවස අලුත් වෙන කලාලෝකයේ රසවත් තොරතුරු රසක් ඔබත් එක්ක බෙදා ගන්න අදත් ආට් කැෆේ ඔබේ නිවසට ගොඩවදිනවා. හිරු ටීවී වෙතින් ඔබට පිදෙන නවතම ටෙලිසිත්තම නිසල සඳ ඔබ ජනවාරි 23 වනදා සිට සතිය දිනවල රාත්‍රී 9ට ඔබේ යාලින්දේට. නිසල සඳ ඔබ අම විසින් අධ්‍යක්ෂණය කරනු ලබන අලුත්ම ටෙලිවෘත්තාන්තය මේ නිෂ්පාදක දේශමාන්‍ය ආචාර්ය උපුල් ජයසිංහ මහතා. මෙම නාට්‍ය අපි ජනප්‍රිය සංස්කෘතිය තුළ නිර්මාණ කරනු ලබනවා. දමිල තරුණයක් සහ සිංහල තරුණයෙක් අහම්බේ නුවරලේදී හමුවීමක් සමග ඇතිවන ආදර කතාවක් මෙයට පාදක වී තිබෙනවා. මේ මල්වලට කිය රෝස මල්වලට කිය ඔරුපු 100 රුපා, අංජිපු 500 රුපා. නිසල සඳ ඔබ ඉරේෂ් ලොකුබණ්ඩාර මහත්මයාගේ අධ්‍යක්ෂණයක්, එතකොට උදේ ප්‍රියන්ත කංකානන්ගේ තිර පිටපතක්. ඉතින් නිසල සඳ ඔබ ටෙලි නාට්‍යයේ මම නිරූපණය කරන්නේ අමන්ත කියන අපේ කාලේ දඩබ්බර තරුණයාගේ චරිතය. ඉතින් තම පියාට අභියෝගයක් කරමින්, තම පියාව තමාගේ ප්‍රතිමල්ලවයා විදියට හැම වෙලේම දකිමින් ඉන්න අමන්තගේ සොහොයුරා තමයි විමංක. දැන් ඔයා හිතාගෙන ඉන්නේ බැරි වෙලාවත් මට ආව හම්බුන්නේ නැත්තම් මං ජීවිත කාලෙම තනිකඩ විඳී කියලා. නෙල්ලා, මේ අමන්ත හිනා වෙලා කතා කරොත් එන්නේ නැති කෙල්ලෙක් නෑ. මගේ චරිතය ගැන කතා කරොත් මං කලින් කිව්වා වගේ දඩබ්බර හිතුවක්කාර තරුණයෙක් තමයි අමන්ත කියන්නේ. තම පියාවන අශෝකගේ තියෙන අර එඩිතර දඩබ්බර ගති ටික පිළිලා තියෙන්නේ අමන්තට. පොඩි පුතා වගේම ලොකු පුතාත් වැඩගත් විදිහට ජීවත් වෙන්න දන්නවා. ඔය හැමතිස්සෙම අමන්ත ගැන ওই විදිහට හිතන්න එපා. සිංහල බෞද්ධ පෞලක දරුවෙකුට උරුම වෙච්ච සංස්කෘතියක් තියෙනවා ශර්මා. මට ඕන උනේ මගේ දරුවෝ 3 දෙනා මේ සංස්කෘතිය ඇතුළේ ජීවත් කරවන්න. මගේ පවුලේ ඉන්න දරුවෝ 3 දෙනෙක්. මට ඉන්න හොඳ ස්වාමි පුරුෂයෙක්. අපි ඉතාම සාමකාමීව එකිනෙකා සමග බොහොම සම්බන්ධතාවයෙන් ජීවත් වෙන පවුලක්. මම හිතන්නේ වැඩි විස්තර කියන්න ඕනේ නැහැ. තවනු පොදිනකින් ඔබල හැමදෙනාම මේක නරඹලා ඒකන කතා කරමු. අද හරි පුදුම වැඩක් වෙනවා. පුදුම වැඩ. තවුතිසා දිව්‍ය ලෝකෙින් ලස්සනම ලස්සන පුංචි සුරංගනාවිය මේ මහ පොළොවට ඇවිල්ලා ඉන්නව මම දැක්ක. මගේ ඇස් දෙකෙන් ජීවිතේ කවදාකවත් ආදරය කරන්න නැහැ කියලා හිතපු විමංක එක තැනකදී ලස්සන යුවතියක් දැක්ක. අන්න එදා තමයි විමංක සූර්ය බණ්ඩාරට ආදරේ දැනෙන්නේ. පංචාලි විමංකට ආදරේ කරයිද? එහෙම නැත්නම් විමංක පංචාලිට ආදරේ කරයිද? සෑම සතිය දිනකම රාත්‍රී 9ට ඔබේ ආලින්දයට නිසල සඳ ඔබ එනවා පායන්න. නිසල සඳ ඔබ මේ මාලා නාටකයේ මගේ චරිතය අශෝක. මම ව්‍යාපාරිකයෙකුවත් මා ඉතාම සාධාරණ යුක්ති සහගතව ඉතාම පරමාදර්ශී ජීවිතයක් ගත කරන හොඳ පවුල් ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් අශෝක. අපේ පවුලේ අභ්‍යන්තරයේ මෙන්ම පවුලේ අන්තර් සම්බන්ධතා පිළිබඳව මේ නිර්මාණය කතා කරනවා. මනුෂ්‍යත්වයේ විවිධ විචිත්‍රත්වයේ කැටිකොට නිසල සඳ ඔබට තවත් ජීවිත විවරණයක් ඉදිරිපත් කරන අපූර්තම ටෙලි මාලා නාටකයක් වන බවට නිසලයි. ඩැඩි, මේක මට අභියෝගයක්.
ආචාර්ය දේශමාන උපුල් ජයසිංහයන් නිෂ්පාදනය කරන ඒ වගේම උදේ ප්‍රියන්තගේ තිර රචනයෙන් සහ දක්ෂ අපේ රටේ සම්මානීය අධ්‍යක්ෂකවරයෙක් වන ඉරේෂ් ලොකුබණ්ඩාරයන්ගේ අධ්‍යක්ෂණයෙන් නිසල සඳ ඔබ ටෙලිවෘතාන්තය මේ මාසේ 23 වෙනිදා රෑ 9ට හිරු නාලිකාවෙන් ඔබ සැමටම නරඹන්න අවස්ථාව තියෙනවා. මම හිතන්නේ හිරු නාලිකාව ආරම්භයේ පටන්ම ඉතාමත්ම වෙනස් ආකාරයේ දෙයක් ප්‍රේක්ෂකයන්ට දෙන්න බලාපොරොත්තු වුණු සහ උත්සාහ කරන ලද නාලිකාවක් විදිහට මම විශ්වාස කරනවා. ඉතින් මේ නාට්‍යයේ නෙල්නාඩි සේරම් කියන චරිතය තමයි මම නිරූපණය කරන්නේ. ඔයා දිනුවොත් මම සතියක් වගේ ඩ්‍රයිව් වෙනවා. හැබැයි මන් දිනුවොත් ඔයා සතියක් මගේ ඩ්‍රයිව් වෙන්න ඕනේ මගේ ගමන් බිම හැම එකකම. ඔයාගේ වෙහිකල් එකේ. I'm ready. මං හිතන්නේ මේ ටෙලිනාට්‍ය ඔබට අලුත්ම ආකාරයක් අත්දැකීමක් වෙයි. මං හිතන්නේ ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී නාලිකාව හිරු මේ ටෙලිනාට්‍ය බාරගත්තේ ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් ප්‍රේක්ෂක ඔබට අපි ආරාධනා කරනවා ආදරේ දකින්න, ආදරේ විඳින්න සෑම සතිය දිනකම රාත්‍රී 9ට නිසල සඳ සූදානම්. තමතර සුපිරි තරු කර්ෂයට නංවන මහා රියලිටි ටෙලිවිෂන් ශ්‍රැන්වරය හිරු මෙගා ස්ටාස් මෙවර මහා තාරකා යුද්ධයේ තරඟ වදින්නේ. සේමිනි ඉදමල්ගොඩ ප්‍රමුඛ මායන් ස්කණ්ඩායම් සහ සුරජ් මාපා ප්‍රමුඛ රාවන් ස්කණ්ඩායම් තරඟ වැදීමට නියමිතව සිටිනවා. ඇක්ෂන්! අද රාත්‍රිය 8:30ට හිරු තිරයේ දිගහැරෙන ජනකාන්ත රියැලිටි ටෙලිවිෂන් වැඩසටහන හිරු මෙගා ස්ටාර්ස් ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුතුව රසවින්දනයේ නවමුමානයන් විවර කරන්නට සූදානමින් සිටිනවා. විශේෂයෙන්ම ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ ප්‍රථම වරට එළඹෙන කෙටි විරාමයක් තුළදී කෝටි ගණනක වටිනාකමින් යුත් සුවිශේෂී ත්‍යාග පුදනා එසැනින් ජයග්‍රාහකින් ප්‍රකාශයට පත් කරන ප්‍රේක්ෂකයා විජයග්‍රාහකයෙක් බවට පත් කරන ප්‍රථම සහ එකම ටෙලිවිෂන් වැඩසටහනයි හිරු මෙගා ස්ටාර්ස්. මට මල මේ ඉන්නේ කිටි කිටි දෙලිසිලි රඩකාල් 23 දෙනෙක් හරියට හිටිමිපේ ගැඹුවා වගේ. අප්පද මල කඩ වාගේ ලද්දාරියකුත් ඉන්නේ. ගෙදර හිටිය රෝස කැකුල රෝසා කියනකොට මට මතක් වුණේ ඔබත් අද රෝස කැකුලියක් වගේ. නර්තන වරය, ගායන වරය, ස්වංවරය සහ සුපර් බැටල් යන තරඟ වට 4කින් සමන්විතව ප්‍රවීණ විනිසුරු මඩුල්ලකින් සපිරිව ප්‍රමිතියෙන් පිරි ජනතාව ආදරයෙන් බැලඳගත් ප්‍රබල රියැලිටි වැඩසටහනක් ලෙසින් හිරු මෙගා ස්ටාර්ස් හඳුන්වා දිය හැකි. මහා තාරකා යුද්ධයක අසිරිය රැගත් විචිත්‍ර සුපිරිතරු ගැටුම් නරඹන්නට හිරු තිරය අද්දරට අද රාත්‍රී 8:30ට සපැමිණෙන මෙන් ආර්ට් කැෆේ නරඹන ආදරණීය ප්‍රේක්ෂක ඔබට අප මෙසේ ආරාධනා කරනවා. මේ තරු අතර සුපිරි තරු උත්කර්ෂයට නංවන මහා රියැලිටි ටෙලිවිෂන් ස්වැංවරයයි හිරු මෙගා ස්ටාර්ස්. හිරු මෙගා ස්ටාර්ස් මහා සුපිරි තරු සංග්‍රාමය. ස්වර්ණ මල්ලවාරච්චි සිනමා දැක්ම ස්වර්ණාය හෙට සිට ජනවාරි 26 වනදා දක්වා තරංගලි සිනමා ශාලාවේදී පැවැත්වෙනවා. දුවල දුවල ගිහිල්ලා ආයෙත් වැවට පනින්න පුළුවන්ද? රුඩාර්ථය පනි වුණේ එතන හොඳයි. ඔය එක හොඳයි.
ශ්‍රී ලංකේ සිනමා වංශ කතාවේ දශක පහක අමරණීය රංගාභිමානිය ස්වර්ණා මල්ලවාරච්චි හැඟුම් රැඟුම් තිරදක්ම සහ රංගාභිමාන සම්භාවනාව ජනවාරි 22 වෙනිදා සිට 26 වෙනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙනවා. දැන් දාවේ මම මේ ඉස්කෝලේ මුල් ගුරුවරයා. මං හිතන්නේ අපේ මේ ඉස්කෝලේට ආපු අලුත් ගුරු නෝන වෙන්න ඕනේ. යමුනා නානාකාර මං තමයි. එවු ලියවෙන්නේ හැටියට අපි හිතුවා මිට කලින් නියවි කියලා. ස්වර්ණාය සිනමාවේ ගැහැණිය ලෙසින් පැවැත්වෙන ස්වර්ණා මල්වාරච්චිගේ විශිෂ්ට රංගණයෙන් පිරි සිනමාවත් රසක් මෙම සිනමා උළෙලේදී තිරගත වනවා. ජනවාරි 22 වෙනිදා උදෑසන 10:30ට ධර්මසිරි බණ්ඩාරනායකගේ බබදුක. ජනවාරි 22 වෙනිදා සවස 2:30ට ධර්මසිරි බණ්ඩාරනායකගේ බව කර්ම. එදිනම සවස 6:30ට සිරි ගුණසිංහයන්ගේ සත් සමුදුර. වැඩක් නෑ ධර්මි. ඇයි? අපි ඔයාව වැළලුවා. මං දන්න. පේරම ඉවරයි. මට දුකයි. ඇයි? අපි වෙන්නේ. අපි වින්මෙන් එකතු වෙලා හිටියේ නෑ ධර්මි. ඇයි? මං ඔයාට ආදරේ කළා. ජනවාරි 23 වෙනිදා සවස 2:30ට සුමිත්‍රා පීරිස්ගේ සාගර ජලයේ මදි හැඬුවා ඔබ සඳා සහ සවස 6:30ට වසන්ත ඔබේසේකරගේ දඩේම චිත්‍රපටය. ජනවාරි 24 වෙනිදා සවස 2:30ට ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ අනන්ත රාත්‍රියේ චිත්‍රපටය සහ සවස 6:30ට ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ සුද්දිලාගේ කතාව තිරගත වීමට නියමිතයි. ජනවාරි 25 වෙනිදා සවස 2:30ට වසන්ත ඔබේසේකරගේ කැඩපතක ඡායාචිත්‍රපටයත් සවස 6:30ට ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ හංසවිලක් චිත්‍රපටයත් තිරගත වනු ඇත. එතකොට මොකද ඉංග්‍රීසියෙන් තාත්තට කියන්නේ? මොකද ඉංග්‍රීසියෙන් තාත්තට කියන්නේ? මතක නැද්ද? මොකද ඉංග්‍රීසියෙන් තාත්තට කියන්නේ? පාපලෝ. ජනවාරි 26 වෙනිදා සවස 2:30ට අශෝක හඳගමගේ චන්ද කින්නරී චිත්‍රපටයත් සවස 6:30ට ස්වර්ණා මල්ලවාරච්චි 50 වසරක සිනමා බිමානයට පිදෙන රංගාභිමාන සම්භාවනාව උපහාර උළෙලත් පැවැත්වීමට නියමිතයි. හිරට අඬපු දරුවෝ සහ තවත් කෙටි නාට්‍යයක් ලීල් ආනන්දගේ කෘතියක්. මේ ඒ ගැන කළ පුංචි කතා බහ. ලෝකයේ විවිධ වර්ගයේ සාහිත්‍ය ග්‍රන්ථ ලියවෙනවා. කෙටි කතා, නවකතා, පැදි, කෙටි නාට්‍ය, දිගු නාට්‍යගේ දේවල්. විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකාවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්, දයානන්ද ගුණවර්ධනන් ලියපු නිර්මාණ තමන්ගේ වේදිකා ගත කරන ලද වේදිකා නාට්‍ය ග්‍රන්ථ වශයෙන් නිකුත් කරා. ඒ ග්‍රන්ථ වශයෙන් නිකුත් කරේ අනාගත පරම්පරාවට රසු ප්‍රයෝජනයක් වන සඳහා. ඒ ප්‍රයෝජනයක් වුණා කියලා අපිට දකින්න පුළුවන් අදත් පාසල් වේදිකාවේ මනමේ රඟ දැක්කෙනවා, නරිබෑ නාට්‍ය රඟ දැක්කෙනවා. අන්නේ නිමිත්තමට හේතු වෙච්ච නිසා තමයි කිරට හඬපු දරුවෝ සමග සම්මාන දිනු නාට්‍ය අටක් මම ග්‍රන්ථයක් වශයෙන් ඉලිදක්වන්න උත්සුක වුණේ. මෙහි කිරට හඬපු දරුවෝ නාට්‍ය නිර්මාණය වේදිකාගත කළ වසර 33ක් පමණ ගිවිලා තියෙනවා. විශේෂයෙන්ම මත් උවදුර මතින් යෝන් පෙළ විෂමාචාරයන්ට ගොදුරු වෙන සංකල්පයයි එතන තියෙන්නේ. අනිත් එක තමයි විදේශගත මව්වරු නොමුතුනාට පස්සේ ගෙදරක යව්වනේ දරුන්ගේ සෙනහස මව් සෙනහසින් ඈත් වුණාට පස්සේ ඒ ඉකිබින්දෙන චමත්කාරය තමයි මම නාට්‍ය පුතෙන් එලි දක්කන් මහන්සි ගත්තේ. ඒ කිරට හඬපු දරුවා නාට්‍ය නිර්මාණය සම්මාන 7ක් දින හොඳ නාට්‍ය නිර්මාණයක්. ඒ සමගම මම වරින් වර ජාතික නාට්‍ය වලට
රාජ්‍ය නාට්‍යවලට යෞවන සම්මානට ඉදිරිපත් කළ සම්මාන දිනු නාට්‍ය අටක් තමයි මේ නාට්‍ය පොතට එකතු කරගත්තේ. වර්තමාන සමාජය අවශ්‍ය වෙන්නේ තරුණ පෙළ ඉල්ලන දේවල් දෙන එක නෙවෙයි, ඔවුන්ට අවශ්‍ය දේවල් දෙන එක. ඉතින් මගේ කිරට හඳපු දරුවෝ නාට්‍ය තුලින් මම බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ට අවශ්‍ය දැනුමක් රසයක් ලබා දෙන්න. මේ නාට්‍ය අට තුල බුද්ධියට හාස්‍යයට හදවතට කතා කරන නාට්‍ය කීපයක් තියෙනවා. මට ලැබිච්ච ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳයි. මම ඔබෙන් ඉල්ලන්නේ මේකයි. විශේෂයෙන්ම යෝන් පෙළ තුල. යෝන් පෙළනේ මද්රාවිය වලට වෙන වෙනම විවිධ විෂමාචාරයන්ට උතුරු වෙන්නේ. මේ නාට්‍ය දැන් අපි ලී ප්‍රෙස් එකක් ගහලා පත්‍රිකාවක් ගහලා බෙදනවට වඩා වේදිකා ගතනන් පුළුවන් හොඳ නිර්මාණ අටක් මම දායද කරන්නේ මතු පරම්පරාවට ඔවුන්ගේ සදාචාරාත්මක ගුණ වගාවත් සමග. මගේ මේ පොත අලෙවි වෙලා මට දහසින් බැඳ පියලි ලක්ෂ ගණන් මුදල් හොයනට වඩා මම අගේ කරන්නේ මේ පොත බලලා මේ පොතේ තියෙන දේ උකහාගෙන හොඳ උසස් ගණේ නිර්මාණ රැසක් කලාවට වේදිකාවට දායාද කිරීම. අන්න එදාට මට සතුටු වෙන්න පුළුවන්. රොටඩෑම් සහ ගුටන්බර්ග් සිනමා උල නියෝජනය කරන දැවෙන විහඟුන් සංජීව පුෂ්පකුමාරගේ සිනමා නිර්මාණයක්. මේ ඒ ගැන කළ පුංචි කතාබහ. දැවෙන විහඟුන් චිත්‍රපටිය ප්‍රංශයත් දොහා කටාරුත් නෙදර්ලන්තයත් ශ්‍රී ලංකාවත් කියන රටවල් කීපයම එකතු වෙලා කරපු සම නිෂ්පාදනයක්. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයෙක් විදිහට තමයි මම කටයුතු කරන්නේ. ඉතින් මේ චිත්‍රපටිය මුලින්ම ප්‍රදර්ශන වුණේ බූසාන් සිනමා උල්ලේදී 21 වෙනි බූසාන් සිනමාවේ තරංකාරියංශේ. ඊට පස්සේ ටෝකියෝ ෆිල්ම් එක්ස් අන්තර්ජාතික සිනමා උල්ලේත් සම්මානයක් ලැබුණා. දැන් මේ චිත්‍රපටිය මේ පළමු යුරෝපීය ප්‍රදර්ශනයේ එළඹෙන සතියේදී පැවැත්වෙනවා මේ 46 වෙනි රොටඩෑම් අන්තර්ජාතික සිනමා උල්ලේදී. ජනවාරි 25 ඉඳලා පෙබරවාරි 5 වෙනිදා වෙනකන් තමයි සිනමා උල්ලේ පැවැත්වෙන්නේ. මේ සිනමා උල්ලේ බ්‍රයිට් ෆියුචර් කියන සෙක්ෂන් එකේ තමයි දැවෙන විහඟුන් කියන චිත්‍රපටිය තියෙන්නේ. ඊට අමතරව පෙබරවාරි 1 වෙනිදා 40 වන ගෝතන්බර්ග් සිනමා උල්ලේදී ස්වීඩනයේ මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය වෙනවා. එහිදී ඉතාමත්ම කීර්තිමත් සම්මානයක් විදිහට සලකන ඉංමා බර්ග්මන් සිනමා සම්මානය සඳහා මේ චිත්‍රපටිය නිර්දේශ වෙලා තියෙනවා. ඉතින් බර්ග්මන් තරඟකාරී අංශයේ තමයි චිත්‍රපටිය ප්‍රදර්ශනය වෙන්නේ. දැවෙන විහඟුන් චිත්‍රපටයේ කතා තේමාව වෙන්නේ 1989 දේශපාලන අරගලයේ අවසාන මොහොතෙන් පටන් ගන්න කතාවක්. ඒ කියන්නේ අවසාන මොහොතේදී අරගලයේ එක්තරා ගමක තමන්ගේ ස්වාමි පුරුෂයා කිසියම් නන්නාඳුන්න පිරිසක් විසින් අරගෙන ගිහිල්ලා ඝාතනය කරනවා. එතනින් පස්සේ ඒ පවුලේ මවට සිද්ධ වෙන තමන්ගේ දරුවන් නැට දෙනත් තමන්ගේ නැන්දම්මත් රැක බලා ගන්න එක්තරා විදිහකට මේ චිත්‍රපටිය අම්මේ මවකගේ වීර චාරිකාවක් විදිහට අපිට කියන්න පුළුවන්. මේ කතාවෙන් කියවෙන්නේ මේ මව් කෙනෙක් තමන්ගේ දරුවන් ආරක්ෂා කර ගැනීම සහ පෝෂණය කර ගැනීම සඳහා මේ අවස්ථාවේදී මොනතරම් උත්සාහයක් දරනවද, මොනතරම් වේදනාවක් දරනවද කියන එක. දැවෙන විහඟුන් චිත්‍රපටිය ලංකාවේ ප්‍රේක්ෂකයන් සඳහා ප්‍රදර්ශනය කිරීමට අපි උපරිම උත්සාහයක් දරන මේ වර්ෂය ඇතුළතදීම. ඉතින් ඒක අපි ඇතුළ අප අතේ තියෙන කාර්යයක් නෙවෙයි. රටේ අදාර පරිපාලන ආයතන ඒවා හසුරුවන පුද්ගලයන් අතේ තමයි ඒ තීරණය තියෙන්නේ කොයි කාලෙද අපිට මේක මුදාහරින්න පුළුවන් වෙන්නේ කියලා ලංකාවේ ප්‍රේක්ෂකයන්. ඊට අමතරව අපි උත්සාහ කරනවා මගේ පළවෙනි චිත්‍රපටය ඉගිල්ලෙන මාළුව සිනමා කෘතියත් හැකි ඉක්මනින්ම ලංකාවේ ප්‍රේක්ෂකයන් වෙත ප්‍රදර්ශනය කිරීම සඳහා. Sense of Melbourne සඳුන් ගමගේ සහ අතුල රණරාජාගේ ඡායාරූප ප්‍රදර්ශනයක් ජනවාරි 25 සහ 26 ලයනල් වෙන් කලාගාරයේදී. ඕස්ට්‍රේලියාව කියන්නේ සුන්දර රටක්. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකිකයින් බොහෝ සෙයින් ජීවත් වෙනවා ඉගෙනීමට රැකියාව සඳහා හැමදේටම. ඕස්ට්‍රේලියාවේ තියෙන සුන්දරත්වය
ශ්‍රී ලංකාවේ ඉන්න ඔබට ඡායාරූපවලින් පෙන්වන්න සඳුරු මම තීරණය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඡායාරූප 60ක් සහිත ප්‍රදර්ශනයක් සෙන්ස් ඔෆ් මෙල්බර්න් කියන නමින් මේ මාසේ 25 සහ 26 එකෙන් ලබන සතියේ කොළඹ ලයනල් වෙන් කලාගාරයේදී විවෘත වෙනවා. උදේ 10 ඉඳලා හවස 8 වෙනකම් දවස් දෙකේම මේ ඡායාරූප ප්‍රදර්ශනය ඔබට නරඹන්න පුළුවන්. මෙල්බර්න් නගරයේ සුන්දරත්වය ගැන කතා කරනකොට එහි තියෙන සීනික් බියුටි එක, පෝට්‍රේට්ස්, ඊළඟට ලෑන්ඩ්ස්කේප් මේ හැම දෙයක්ම ඡායාරූප සඳහා අඩංගු වෙනවා. මේ ඇත්තරම ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තියෙන සංස්කෘතිකම බැඳීම සංස්කෘතිකම පාලමට ලොකු අඩිතාලමක් වෙනවා. මොකද ඕස්ට්‍රේලියානු තානාපති සහ ලංකාව අතර තියෙන තානාපති සමතාවට වසර 70ක් පිරෙන්නේ මේ මාසේ 26 වෙනිදා. ඒ වෙනුවෙනුත් මේ ඡායාරූප ප්‍රදර්ශනයේ ලොකු පිටුවහලක් වෙනවා. ආර්ට් කැෆේ බලන ඔබ හැමට මමත් සඳුලුත් ආරාධනා කරනවා මේ මාසේ 25 සහ 26 දවස් දෙක කොළඹ ලයනල් වෙඩ් කලාගාරයේදී අපි සමග සම්බන්ධ වෙන්න කියලා. එහෙනම් ලබන සතියෙත් මේ වගේම රසවත් කලාතුරතුරු රසක් එක්ක ආර්ට් කැෆේකේදී හමු වෙමු. එතෙක් ඔබට සුබ සතියක්. පිනිදිය වැහිනා දෙසමන් ඇහැරිනා සීතල ගලන මේරේ ලා